ලියසවිය වැඩසටහන යටතේ නයෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා. ඊට අදාළ ගිවිසුමට එළඹීමද මෙහිදී සිදු කෙරුණා. පෙරපාසල් ගුරුවරයන් වෙනුවෙන් මෙවැනි නයෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔවුන් රජයට ස්තුතිය පළ කළා. පළවෙනි අධිකරණය ලක්ෂ දෙකක ණය මුදලක් ඉතිරින් ඉදිරියට එක ගෙවාගෙන යනකොට ලක්ෂ 5-10 දක්වා තමන්ගේ සුසුකම් අනුව අයට ලබා ගන්න පුළුවන්. අපකරය සඳහා අපිට එක් සහනයක් දවල් තියෙන රාජ්‍ය නිලධාරියෙකු විතරයි අපිට අපකරයට ලබා දෙන්න ඕන. ඊට අනිත් එක්කෙනා සිවිල් පුරවැසියෙක් වුණාට කමන්නේ නැහැ, සාමාන්‍ය කෙනෙක්. පෙරපාසල් ගුරුවරුන්ට මෙතෙක් කාලයක් කිසිම බැංකුවකින් අනුග්‍රහය දක්වලා නැහැ. මේ විදිහට ණයක් ලබා ගැනීමට පේ ෂීට් එකක් ඒවා ඉදිරිපත් කිරීමට කිසිම හැකියාවක් නැති නිසා අතිගරු ජනාධිපතිතුමාටත් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කල් මැතිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. දැනට 12% පොලි අනුපාතයක් අපි මේ ණය සඳහා කරන්නේ. දැනට ලංකාවේ බැංකු පද්ධතියේ අඩුම පොලි අනුපාතය මම දන්න තරමින් මේ පොලි අනුපාතය මේක හීනවන ශේෂ ක්‍රමයටයි අපි පොලිය ගණනය කරන්නේ. එතකොට 6% වගේ වාර්ෂික පොලියක් තමයි මේ ණය සඳහා ලැබෙන්නේ. රාජ්‍ය අමාත්‍ය අනුප පස්කෝල් මහතා සඳහන් කළේ පෙරපාසල් ගුරුවරයන් සියලු දෙනාට අවශ්‍ය නයෝජනා ක්‍රමයක් මේ තුලින් ක්‍රියාත්මක කෙරෙන බවයි. පෙරපාසල් ගුරුවරුන් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි බැංකුවෙන් ලියසවිය නැමැති ණය යෝජනා ක්‍රමය ඉදිරිපත් කළේ පිළිබඳ එකඟතාවයක් අපි ඇති කර ගැනීම සඳහා තමයි මේ අවබෝධතා ගිවිසුම අද සකස් කරේ. ඒ තුළින් පෙරපාසල් ගුරුවරියන් සියලු දෙනාටම අවශ්‍ය කරන ණය පහසුකම් ලබා දීමේ විශේෂිත ණය ක්‍රමයක් ලියසවිය නමින් අපි හඳුන්ලා දීලා ඒක ක්‍රියාත්මක කරන අවශ්‍ය මූලික දේ තමයි අද කරේ.